බුදු බලය පසේ බුදු බලය මහරහත් බලය දිහාන බලය දේශෙන් බලය දැන් දේශෙන් බලය නෙමේනි පෞද්ගලික කාලේ කතා කරේ දේශෙන් කුමාරයා දැන් දේශපාලන නායකයන්ට ඕක ආරුඪ කරපු කක් තියෙනවනේ එහෙම එහෙම කුමාරයෙක් නෙමේ දේශෙන් බලය මේ දේශෙන් බලය නැවත බල පහකට වෙන් වෙනවා පෙර උරුමය පෙර පැතුම මහේශාක්‍ය දේව සම්බන්ධයේ වසවර්ධි අනුමතිය සහ බුද්ධ අධිෂ්ඨාන මේ මේ බලපහ වගේම එක තැන බුද්ධ අධිෂ්ඨානය පස්වන් දාසක් සම්බුද්ධ ශාසනය අපේ මේ රත්තරන් රටේ තියෙනවා නැති වෙන්නේ මේක තමයි බුදුහාමුදුරු දෙවිච්ච බලය ලොකුම බල ඒත් ඒක තමයි අපිට මේ දීලා තියෙන්නේ කොහොමද අපි තුල මේ බලය ගොඩනගා ගන්නේ කොහොමද කියලා එහෙමනම් මේක අවසාන වෙන්නේ ප්‍රඥාන ශ්‍රද්ධා එතකොට ශ්‍රද්ධාම කියලා කියපුවාම බුදුපියාණන් වහන්සේව අපි දකින්න ඕන බුදුපියාණන් වහන්සේ